පුද්ගලික මගින් ප්‍රමාණ සේවයේ බස් රථ පාසය සේවා හඳුනාගත් ප්‍රමුඛ සේවා සඳහා අඛණ්ඩව ඉන්ධන සැපයුමක් ලබා දීම වෙනුවෙන් කොට්ටාව මාකුමර බහුවිද ප්‍රමාණ මධ්‍යස්ථානයේ ඉන්ධන ලබා දීම දැනට ආරම්භ කළා තිබෙනවා. පිටකොටුව බැස්සියෙන් මාවත පුද්ගලික බස් රථ නැවතුමේද මේ පොදු සේවා පවත්වාගෙන යාම සඳහා පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කළා තියෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මගින් නව පාසල්ලා කාර්යාල බස් රථ සේවා පාසුකම් ලබා දීලා තියෙනවා. ජාතික ගමනාගමන කොමිසම සිසු සැරිය බස් සේවයට අමතර වශයෙන් සාමාන්‍ය බස් ගාස්තු අය කරමින් පාසල් සිසුන් සඳහා වෙන් වූ බස් රථ 20ක් අලුතෙන් ආරම්භ කරනලා තිබෙනවා. මේ මගින් පාසල් සේවා සඳහා රථ සඳහා දෙමව්පියන් දැරීමට සිදුවන අධික ප්‍රවාහන වියදම් සඳහා discover your dara සානියක් ලැබෙන බැවින් මේ වැඩපිළිවෙල තවදුරටත් ව්‍යාප්ත කරන්න ශ්‍රී ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සතුව දීර්ඝ කාලයක් පාවිච්චි අලුත් බස් රථ ධාවනයේට නොයදවා ගාල් කරලා තියෙනවා බස් රථ 80ක් ඒ බස් රථ 80ම තව සති දෙකක් ඇතුළත විශේෂ පාසල් බස් රථ සේවාවක් ලෙස ධාවනයේට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට මධ්‍යම පාන්තික පිරිසා විශේෂයෙන් ප්‍රවාහන සේවාව සේවයක් හඳුන්වා දීම යටතේ මාකුමර කඩවත මොරටුව නගර කේන්ද්‍ර කරන් ගනිමින් පාක් ඇන් රයිඩ් ක්‍රමයේ හඳුන්වා දී තිබෙන අතර සිය පුද්ගලික මෝටර රථ වලින් පැමිණෙන යතුරුපැදි වලින් හෝ වෙනත් ක්‍රම වලින් පැමිණෙන මගින්ට ඒ නතර කර තබා ශ්‍රී ලංකාවේ සිටි බස් සේවාව මගින් ප්‍රවාහන පාසුකම් සලසා දීමට අවස්ථාව ලබා දී තිබෙනවා මෙය තවදුරටත් සුඛෝපභෝගීයා විදුලි බස් රථ පුද්ගලිකාංශයේ සහායෙන් යෙදවීම පිළිබඳ සාකච්ඡා කරමින් පවතිනවා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ නව බස් රථ 500ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. එයින් බස් රථ 250 ග්‍රාමීය මාර්ගවල ධාවනයට මේ වර්ෂය තුලදී යොදවන්න බලාපොරොත්තු වෙනවා.